ඊළඟට කන්‍යා ලග්නේ. දැන් කන්‍යා ලග්නේ කිව්ව ගමන්ම මේ ලග්නාධිපතිය බුධ ග්‍රහය. මේ ලග්නාධිපතිය බුධ ග්‍රහය නිසා කන්‍යා ලග්නයට අර තොරතුරු දැනගැනීමේ ආශාව වැඩි. බොහෝ දේවල් දැනගන්න කැමතියි. අරහැට කතා කරලා මෙහාට කතා කරලා කොහොමද උනේ, කවද්ද උනේ, මොකද උනේ ඔක්කොම. ඒ අර බුධ ග්‍රහය ලග්නාධිපතිය බුධ සන්නිවේදනේ. බුධ සන්නිවේදන මාධ්‍යයට කාරක වෙන ග්‍රහය නිසා. කන්‍යා ලග්නයට මේ දවස්වල මොකද වෙන්නේ? දැන් මම නිතරම කියන්නේ කන්‍යා ලග්නයේ අයගේ කුජ පස්වැනි භාවයේ යනවා. කුජ පස්වැනි භාවයේ යනවා මකර රාශිය. දැන් බලන්නකෝ කන්‍යා ලග්නයේ අයට බොහෝ වෙලාවට සමහරු නිමාඩු දානවා gedara. සමහර වෙලාවට අද වැරට යන්න එපා ඉන්න කියනවා. මෙහෙම මොකද අර ලෞකික පැත්තෙන් ආශාවන් වැඩි කරනවා. වැඩි කරනවා. සමහර අය නොමකට යනවා. සමහර අය රහස් වැඩ කටයුතු වලට පවා යොමු වෙන්න පුළුවන්. මොකද මේ ශාරීරික උත්තේජනය වැඩි වෙනවා. උත්පාදක ශක්තිය වැඩි වෙනවා. ඉතින් මේක මොන දෙයියටද කියන්නේ? ඉතින් කන්‍යා ලග්න අය විවාහක අයට ප්‍රශ්නයක් නැහැ. මේ විවාහ වෙච්ච අය දෙයියනේ කියලා සතුට ලෞකික සැප භුක්ති විඳින්න පසුබට වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ අය අතිදහවණේ වෙන්න පුළුවන්. අතිදහවණේ වුණොත් දන්නවනේ ඇක්සිඩන්ට් වෙනවා. ඒ නිසා මේ කුජ පස්වැන්නේ යන නිසා හැකිතරම් දුරට යම් සීලයක් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. මොකද මේ කුජ පස්වැනි භාවයේ ගමන් කරන නිසා. කන්‍යා ලග්න අයගේ කුජ පස්වැනි භාවයේ ගමන් කරනකොට කටක ලග්න අයගේ කුජ කොහෙද ගියේ? හත්වැනි භාවයේ මකර රාශිය. දැන් හත්වැනි භාවයේ යනකොටත් ඒ ආශාවන් වැඩි, ඒ ප්‍රශ්න වැඩි. ඉතින් මේ යන ස්ථානයේ අනුව ඒ ස්ථානයේ සම්බන්ධ දෙයට බාධාවක් ඇති කරනවා. හත කියන්නේ විවාහය, පහ කියන්නේ ආශාවන්, කියන්නේ අපි කිව්වොත් හැඟීම් ගැන කියන තැන. ඉතින් මෙතනදී හරි කල්පනාමය වැඩ සිද්ධ වෙන්න ඕනේ. වැඩ සිද්ධ නොවුනත් බොහෝ වෙලාවට යම් යම් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඉතින් මේක ප්‍රඥාවන්ත ඉන්න අයට, ආචාර ධර්ම අනුව කටයුතු කරන අයට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේ විශේෂයෙන්ම මේ තරුණ තරුණියෝ විවාහ නොවිච්ච අය හරි පරිස්සම් වෙන්නට ඕනේ මේ දවස්වල. මේ කන්‍යා ලග්නයේ අය නිසා ඔබගේ හිත නොමකට යන්න පුළුවන්, හිත අවුල් වෙන්න පුළුවන්. ඉතින් කන්‍යා ලග්නයේ අය හැමෝම මේක බලපුවම කියයි හරි පුදුම වැඩක් නේ කියලා. නෑ, එහෙම තියෙනවා. සමහර අයගේ තියෙනවා ග්‍රහ පිහිටීම් අනුව මේ එහෙම ලොකු මේ වේගවත් ගතියක් නෑ. සමහර අයගේ එහෙම නෙමෙයි. අති දහවනේ වෙන ග්‍රහයන් තියෙන අයට මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා මේවත් අපි අවබෝධ කරගන්න ඕනේ ජන්ම සරහන තුලින්. ඒ වගේම ශුක්‍ර සනි යෝගයක් 6 වෙනි භාවයේ යනවා. දැන් බලන්නකෝ මේ 6 වෙනි භාවයේ කුම්භ රාශියනේ. කුම්භ රාශියේ සෙනසුරු ආවට පස්සේ යම් කිසි සහනයක් මේ කන්‍යා ලග්නයට ලැබලා දුන්නා. මොකද 5 වෙනි භාවයේ ගිය කාලේ, මකර රාශියේ කාලේ විවිධ හැලහැප්පිලි, චිත්ත පීඩා, ආර්ථික අපහසුතා, සැනසීමට බාධා, gedarudara karadara, gedarudara තමන්ගේ අම්මා පාර්ශවයේ, මව පාර්ශවයේ, නැත්නම් පිය පාර්ශවයේ ප්‍රශ්න මොනවාරි ආවා 2020 23 ජනවාරි 17 අතර. හැබැයි මේ කුම්භ රාශියට ආවට පස්සේ තත්ත්වය සමනය වෙලා සාමාන්‍ය විදිහට තමන්ගේ තරහ තිරම අනුව ඒ කටයුතු සිද්ධ කරගන්න පෙර කුසල් බලයක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ සෙනසුරු කුම්භ රාශියේ 6 වෙනි භාවයේ යනකොට මේ සිකුරු එනවා මෙතෙන්ට. සිකුරු මෙතෙන්ට ඇවිල්ලා මෙයාට සම්බන්ධ වෙලා යෝග වෙලා අර සෙනසුරුගේ තියෙන දුක්ඛ දෝමනස්සය සමනය කරගෙන යන අත්තුදාව බවට පත් වෙනවා. ඉතින් කොහොමත් ලස්සන ගෑනු ළමෙක් මේ තලත් ඇණි වයසක මිනිස්සෙක් ළඟට ගියාන් පස්සේ පොඩි විලන්දාරිකමක් ඇඟට දැනෙනවා. පොඩක් ලස්සනට කැපිලා පේන්න ඉන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා හොඳ ගතිගුණ ඇති වෙනවා. මොකද දුකට අධිපති සෙනසුරුත් දුක අයින් කරලා කලකිරීමෙන් ඉන්න කෙනා සතුටටපත් වෙනවා. දැන් සිකුරුත් මෙතෙන්ට යනවා. කවුද මේ දුකට අධිපති සෙනසුරු ළඟට? දැන් බලන්නකෝ වෙනස. දැන් මේ විනෝදකාමී, හැඟීම් බර, පිටෝපේට කැමති මේ සිකුරුට වෙන්නේ අර දුකට අධිපති සෙනසුරු ළඟට ගියාම මේ විනෝදකාමී ගති පාලනය කරගන්න වෙනවා. පාලනය කරගත්තාට පස්සේ බලන්නකෝ සිකුරු නිර්මාණශීලී අලංකාර අදහස් උදහස් ඇති කරගන්නවා. විතියේ අර ස්වර්ණමය ගතිගුණ ඉතා හොඳයි. ඕනම තැනකට ගැළපෙන ගතිගුණ ඇති කරගන්න ඒක ඉතාම හොඳයි. ඊළඟට මේ රවි කොහෙද යන්නේ? 7 වෙනි භාවයේ.
රවි හත්වැනි භාවයේ යනකොට රවි මේ උෂ්ණත්වය ගැන සීමාව කියන්න අමාරුයි. ඒ තරමට විශාල ගිනි කන්දක්. මේ ගිනි කන්ද හත්වැනි භාවයට යනවා මීන රාශියට. එතකොට මොකද්ද වෙන්නේ? ශරීර සෞඛ්‍යයට බාධා, ශරීරයේ උෂ්ණත්වය ඇතිවීම නිසා අසනීප, ලේ දෝෂ, ඒ වගේම අරසස් අමාරු, කේන්ති යන ගති ඇති වෙනවා. ඉතින් මේ නිසා රවි හතේ යනකොට ටිකක් ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්න වෙනවා. නිකන් නෙමේ යන්නේ රාහුත් එක්ක. දැන් දෙවි හාමුදුරනේ දැන් මේ රවිට මේ අතිධාවනය වෙන රාහු යෝගුණාම මේ අතිධාවනය වෙනවා. ඉතින් අතිධාවනය වුණාම වෙන දේවල් අපිට කියන්න දන්නේ නැහැ. මොකද හරියට බ්‍රේක් ගහගත්තේ නැත්නම් හරියට අර මහා අනුතුරකට වාහනයක් පත් වෙනවා වගේ. ඉතින් පංචස්කන්ධය කියන වාහනේ මේ යෝගුණාම ඇති වෙන අනුතුරු වලින් පරිස්සම් වෙනවා. පරිස්සම් වෙලා නිතරම බලන්න ඕනේ මේ සැනසීම සතුට උදා කරගෙන මේ ජීවන ගමන යන ආකාරය. ඊළඟට අටවෙනි කොටුවෙන් කියන්නේ විවාහ ස්ථානෙන් කුටුම්බ ස්ථානෙ. මම කියන විදිහට බෝගම්බර හිරගෙදර. දැන් මෙතන ගුරු චන්ද්‍ර යෝගයක් තියෙනවා. මේක යෙදෙන්නේ මේෂ රාශි. දැන් මෙතන හිතර අධිපති සඳු ඇවිල්ලා හරියට කමාන්ඩර් කෙනෙක් වගේ මහා ලොකු කතා කියනවා. ලොකු කතා කියනවා. කේන් තියෙන සඳු මේෂ රාශියේ කමාන්ඩර්ගේ හවුස් එකේ කිසි විදිහකට මේ දෙවිනි වෙන්න කැමති නැහැ. දෙවිනි වෙන්න කැමති නැහැ. තමන්ගේ ආඥාදායක ගති ගුණ ඇති වෙනවා. දැන් මේක සමගියට බාධාවක්, සමාජ ඇසුරෙදිත් බාධාවක්, ගෙදර දොරෙදිත් බාධාවක්. ඉතින් මේ සඳු කමාන්ඩර්ගේ හවුස් එකේ මේෂ රාශිය යන නිසා ඒ තත්ත්වයෙන් අපි මිදෙන්න නම් ඇහුම් ගන් දීමේ ගුණය, ඉවසීමේ ගුණය තියෙන්න ඕනේ. ඒ වගේම බ්‍රහස්පතියට යෝග වෙනවා. මම නිතරම කියවනේ මෙතන අතිධාවනය වෙනවා කියලා. බ්‍රහස්පතිය කියන්නේ පූජකවරයෙක්, සඳු කියන්නේ ගෑනු ළමෙක්. දැන් මෙන්න මේ හැඟීම් බර වෙනවා. ඉතින් හැඟීම් බර වුණාම කෙලවර වෙන්නේ කොතනින්ද කියලා අපිට හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේක අර විවාහ පළුදු කරන යෝගයක් කියලා ගජ කේසරී යෝගය කියලා මේකට කිව්වට මේක මෙතන ඇති ගජ කේසරියක් නෑ. මෙතන වෙන්නේ දෙන්න දෙමහල්ලන්ගේ සමගියට බාධා වෙලා දෙපැත්තට වෙන එක. ඇයි අතිධාවනය වෙනවන්නේ? ඉතින් මේ මෙන්න මේ විදිහට ගජ කේසරිය කිව්වත් කමන්නෑ. දැන් මේ ඇතා මද කිපුණාම මෙයාව මෙල්ල කරන්න කාටවත් බෑනේ. මෙල්ල කරන්න බෑ. ඉතින් ඒ නිසා මෙතනදී මේ යෝගයේ තියෙන නිසාත් නොමගට යන්න පුළුවන්, හිතවුල් වෙන්න පුළුවන්, අතිධාවනය වෙන නිසා අනුතුරට ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. ඉතින් මේව පාලනය කරගන්න තමයි සබාදහම මේ පාර පෙන්නලා පාර කපලා තියෙන්නේ. ඉතින් මේව කවුද බලන්නේ දෙයියනේ? මේව බලන්නේ කවුද? මේව බලලා මේ තොරතුරු කියන්නේ කවුද? කියන්නේ එක්කෝ යන්තරයක් දාගන්න, එක්කෝ එරාස්තකයක්, එක්කෝ මොකක්ද අර බුදුහාමුදුරුවෝ කවදාවත් දේශනා නොකරපු අපලේ කියන වචනේ. අපලේ කියන වචනේ මම නිතරම බලනවා, මම අහනවා, දැන් අදත් අහනවා. මම කවුරු හරි කොහේ හරි දහමක උන්වහන්සේ දේශනා කරලා තියෙනවා නම් මේ අපලේ කියන වචනේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කරුණා කරලා මට කියන්න අහවල් පොතේ අහවල් තැන මෙහෙම ලියලා තියෙනවා. ඉතින් එහෙම එකක් තාම මට හම්බෙලා නැහැ. මොකද්ද මේ අපලේ කියන වචනේ උන්වහන්සේ දේශනා කරලා නැහැ. ඒ වගේම මම නිතරම කියනවා මේ ඒරාෂ්ඨක කියන වචනේ කොහේ හරි අපේ තිලෝගුරු බුදුන් ශ්‍රී මුඛයෙන් දේශනා කරලා තියෙනවාද? තාම ඒක හම්බෙලා නැහැ. ඉතින් ඒ නිසා එහෙනම් අපි මොකටද ඔය බමුණු වචනයක් අරගෙන? මිනිස්සු අමාරුවේ දාන්න අමාරුවේ රැවටෙන්න එපා. ඒ රාෂ්ට්‍රකය කියලා දෙයක් නැහැ. ඒක ඔය පොතට පතට සීමා කරගෙන තියාගන්න. ඔයගොල්ලෝ හැමෝම තේරුම් ගන්න ඇත්ත කතාව තමයි බුද්ධ වචනේ අනුව උන්වහන්සේ දේශනා කරේ කුසල් අකුසල්. එහෙනම් කුසල් ඵල දෙනවා, අකුසල් ඵල දෙනවා, ඒවා යෝග හැටියට පෙන්වනවා. ඉතින් මෙන්න මේක අපි අවබෝධ කරගන්න ඕනේ. මේ ගුරු චන්ද්‍ර යෝගය කෙටි කාලකින් විවාහ අවුල් වෙන යෝගයක්. ඉතින් මේක මේ තාවකාලිකව නේදලා තියෙන්නේ. මේක මේ මාසයක් හමාරක් මේ දවස් දෙක හමාරක්. දවස් දෙක හමාරක් මේ බ්‍රහස්පතියට යෝග වෙලා පොඩි ජොලියක් අරගෙන මෙයා මෙතනින් යනවා. පොඩි ජොලියක් අරගෙන සඳු ග්‍රහය උතනින් යනවා දවස් දෙක හමාරකින්. ඊට පස්සේ ඒ ගුරු චන්ද්‍රයේ යෝගය අතිධාවනත්වේ නැති වෙනවා. ඉතින් නමුත් ඔය දවස් දෙක හමාරු ඇති දවස් දෙක හමාර ඇති සමහර වෙලාවට යම් යම් පාප කර්මවලට මැදි වෙන්න. ඒ වගේම තමයි මේ සප්තමව දැක්කොත් ගුරුට සප්තම අංශක 180ක දුරින් අංශක 180ක දුරින් මේ සඳු පිහිටියොත්, එහෙම නැත්නම් සඳුගෙන් තුන් වෙන්නේ ග්‍රහ මේ බ්‍රහස්පති හිටියොත්, නැත්නම් සඳුගෙන් දහ වෙන්නේ බ්‍රහස්පති හිටියොත්, ඔය යෝගයේ දෙනව තාවකාලික හැඟීම් බර වෙනවා. ඉතින් මෙන්න මේවා පාලනය කරගන්නට අවශ්‍ය උපදෙස් අවවාද අනුශාසනා පිළිපදින අය, නිහතමානීව ඒවා තොරතුරු දැනගන්න අය, සදාකාලිකව
ඇත්තටම ප්‍රශ්නවලින් මිදිලා ජාමේ බේරගෙන යනවා. ඉතින් එහෙම යෝග තියෙනවා. දැන් මේකේ බලන්නකෝ, මේ ග්‍රහයෝ 3 දෙනයි 3 දෙනයි 6 දෙනයි, ශුක්‍ර ශනි දෙන්නයි 8 දෙනයි. එතකොට කුජ ඉන්නවා 9 5 වෙනි භාවයේ. එතකොට 9 ග්‍රහයෝ ඒ විදිහට තැම්පත් වෙලා ඉන්නවා. ඉතින් මේ නිසා මේ දවස්වල රාහු යනවා මීන රාශියේ. රාහු යන්නේ මීන රාශියේ. මීන රාශිය කියන්නේ 7 වෙනි භාවයේ ප්‍රඥාවන්තයාගේ රාශිය. හැබැයි රාහු යන්නේ ප්‍රඥාවන්තයාගේ රාශිය නිසා ටික මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා. ඉතින් මේ ඔළුව නැති රාහුට ප්‍රඥාවන්තයෙක් ළඟට ගිහිල්ලා ටික කාලයක් හරි ඉඳ ලැබිච්ච එක ලොකු දෙයක් අවුරුදු එකම ආරා. මේ අවුරුදු එකම ආරේ මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා කන්‍යාලක් න්යාය. මොලේ පාවිච්චි කරලා වැඩ කරන අනාගතය පිළිබඳ දුරදක්නා නුවණක් ඇතුව කටයුතු කරන්න පුළුවන් වෙනවා. හොඳ වෙලාවට රාහු ප්‍රඥාවන්තයාගේ රාශියට ඇවිල්ලා තැම්පත් වෙලා ඉන්න නිසා දැන් අපි දැනගන්නට ඕනේ. දැන් අපි ජීවත් වෙන සමාජයේ, දැන් සමාජයේ එතකොට අපි කරන වෘත්තිය, අපේ ව්‍යාපාරයේ කොයි විදිහේද අපිට මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ? අපි මාකට් එකට ගියාම කොහොමද අපි බඩු මිල දී ගන්න? අපේ පර්ස් එකේ නැත්නම් අපේ මිල මුදල් වලට මොකද වෙන්නේ? දැන් මේ වගේ වෙන පීඩන ගොඩකන ඉන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට වේලක් කර වේලක් කනවා කියන එක අපිට මාධ්‍යයෙන් අහන්න වෙනවා. මාධ්‍යයෙන් විතරක් නෙමෙයි මිනිස්සුන්ගුණත් මිනිස්සුන්ගුණත් අහන්න වෙනවා. ඉතින් ඒ නිසා නොදන්න දේ නිහතමානීව දැනගන්න උද්දච්චකමට මා සියල්ල දත් කියලා හිතනවා නම් එයා සදාකාලික අමාරු වැඩ. ඉතින් ඒ විදිහට මේ කන්‍යා ලග්නේ අය කල්යාණ මිත්‍රයෝ කියලා මම හැමතිස්සෙම කියනවා. ඇත්තටම මම හොඳට රිසර්ච් එකක් කරුවා කන්‍යා ලග්නේ අය ගැන. කලාතුරකින් කෙනෙක් තමයි ඔය පොඩක් ඉරිසියාව ක්‍රෝධය තියාගෙන ඉන්නේ. වැඩි හරියක්ම හිටියේ ලග්න 12 අනිත් සියල්ලට වැඩි යහළුව මිත්‍රයෝ නෑදෑයොන්ට ලෙන්ගතු අය, ඒගොල්ලන්ගේ දුකේදී පිහිට වෙන අය කන්‍යා ලග්නේ අය. ඉතින් මේ විදිහට එහෙම හොඳ හිතක් තියෙන කන්‍යා ලග්නේ අයට වැඩ වරදින වෙලාව හොයන්න බෑ. සමාජ ඇසුරේදී සමාජලට අපට සරපයි මුණ ගැහෙන්න පුළුවන්. වාහනේ unregistered brand new වුණාට අපි මේක නීත්‍යානුකූලව සංයමයකින් පැදෙවෙ නැත්නම් ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ මේ කියන කරුණ කාරණා හොඳින් අවබෝධ කරගත්තොත් බුද්ධිමත් කන්‍යා ලග්න හිමියනි, සැබවින්ම ඔබට මේ 2024 මේ මාර්තු මාසය ජයග්‍රාහී භාග්‍යවන්ත මාසයක් බවට අනිවාර්යයෙන්ම පත් කර ගැනීමේ වාසනාව තියෙනවා.